ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් හමු වුණා. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ආගමික නායකයන් හමු වන වැඩසටහනට අනුවයි අනුර කුමාර දිසානායක මහතාගේ මේ මහමුව පැවැත්ුණේ. මෙතෙක් ලංකාවේ ලැබුණු විශාලම ජයග්‍රහණ ලැබේ කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අපි මේ වන විටත් රටට ඉතාමත් වැදගත් ශේස්ත්‍ර ගණනාවක් පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙනම ඉදිරිපත් කළා තිබෙනවා. IT කර්මාන්තය පිළිබඳව ආබාධිත ලක් වූවන්ගේ අනාගතය ඔවුන්ගේ ජීවිත ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව, ඒ වගේම ආර්ථිකය පිළිබඳ ඉදිරියේදී, සංචාර කර්මාන්තය පිළිබඳ ඉදිරියේදී, බලශක්තියට කොහොමද අපි විසඳුම හොයන්නේ කියන ආදී ප්‍රතිපත්ති ගණනාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. එනිසා බොහෝ අය බලාගෙන ඉන්නවා ජාතික ජන බලවේග රට හදන්නේ කොහොමද කියලා. ඉතින් ජාතික ජන බලවේග රට හදන ප්‍රතිපත්ති අපි විශේෂයෙන්ද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතනවා අපේ මෙතිවරණ ව්‍යාපාරයේ ලොකුම පිම්ම ගණී කියලා. ඊළඟ විශේෂයෙන්ම අපි සැලසුම් කළා තිබෙනවා ගෙන්ගෙට යන්න. එනිසා අපේ ප්‍රබලම අවිය බවට පත් වෙන්නේ අපේ සමාජිකයන් ගෙන්ගෙට ගිහිලා පුරවැසිය මුණ ගැසීම. එනිසා අපේ අපේක්ෂාවත් වෙන අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක්වත් යන්න. සමහර ස්ථානවල අපි තුන් පාර හතර පාර යන සැලසුම් කළා තිබෙනවා. ගෙදර තියෙන ටීවී එකෙන් කියන කතාව අපි ගිහිල්ලා මුණ ගිහිලා කියන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු ලබා දුන්නා. දැන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ මන්ත්‍රීවරු බොහෝ අය අපි දකිනවා සමග ජන බලවේගය නැත්තම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ගිහිල්ලා මේ සහය දෙනවා කියලා. අපි දකින්නේ ඔබතුමාට සහය දෙනවා කියලා. සමහර අය බැසිල් රාජපක්ෂ හම්බුණා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ හම්බුණා, අපිටත් වක්‍රාකාරයෙන් පණිවිඩ එව්වා, අන්තිමට සජිත් තෝරගත්තා. ඇත්තටම අන්තිමට ගත්තාම වෙන දේ තමයි අවසන් තෝරා ගැනීම තමයි ගොඩක් අයගේ සජිත්. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා නිකන් නගර සභාවේ කුණුලුරිය වගේ නේද? ඕනෑම කුණු ගොඩක් තමන්ගේ කැතුළට දාගෙන නේද බ්‍රේකින් න්ියුස් ගන්න මාධ්‍ය ආයතනකුත් ඉන්නවා. හරිද? ඉතින් කවුරු එකතුනා බ්‍රේකින් න්ියුස් එකකුත් ගන්නවා. සජිත් ප්‍රේමදාසගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම නගර සභාවේ කුණුලුරිය බවට පත් වෙලා තිබෙනවා. පෙරහැර සම්බන්ධ කතා කරපු පුද්ගලය ඔබතුමාලගේ පක්ෂයට බැඳෙන්න මොහොතේ කතා එහෙම කරාද? චරිතය හිරත්. ඕ මංගව SMS මම මේ කවදාවත් කියන්නේ හිතපුවා නෙවෙයි. ඒගොල්ලෝ පුද්ගලිකව අපිත් එක්ක කතා කරන දේවල් අපි මාධ්‍ය ඉස්සරහා කියන්න සූදානම් නැහැ. හැබැයි ඔහුගේ පැත්තෙන් සදාචාරය ආරක්ෂා කරගන්න ඕන. මොකද ඉතාමත් අසත්‍යය. කිසිදු පදනමක් නැති ඒවා එළඹෙන චන්දිති කුරුණෑගලින් මනාපයක් ගහගන්න මේ වගේ අසත්‍ය අඳබාල ප්‍රකාශ කිරීම ගැන නම් ඔහු ගැන තියෙන අපිට කනගාටුව. ඒ කියන්නේ ඔබතුමාලගේ පක්ෂ සමග එකතු වෙන්න එතුමා කැමැත්තෙන් හිටියා එහෙම ඉල්ලීමක් කරාද එකතු කරගන්න කියලා? අනේ ගොඩක් උත්සාහ කරා ඒගොල්ලෝ එහෙම මේ පණිවිඩය වෙලයි කෙලින්ම කතා කරලා ගොඩක් උත්සාහ කරා. ඔබ දැක්කද එතුමා පහුගිය කාලේ අපි ගැන කරපු වර්ණන? එතුමා මාධ්‍ය සාකච්ඡා පවත්වලා මම හිතන්නේ ජාතික ජන බලවේගය පිළිබඳ විශාල වර්ණනාවක් කරපු කෙනෙක්. ඒ වර්ණනාවන් තමයි දීපු සංඥාව.